පසුගේ කාලේ පුරාම අපේ රටේ ජනතාව කතා කරේ අර යම්කිසි ආයතනයක කියන්නේ මැතිවරණ සමීක්ෂණ කරලා පළපුරුදු නොවන ආයතනයක් විසින් ඉදිරිපත් කරලා තිබිච්ච සමීක්ෂණ වර්තාවක් පිළිබඳව අත් වශයෙන් මේ සමීක්ෂණ වර්තාව ඉන්දියන් මාධ්‍යවල පව පහුගේ කාලේ සඳහන් වුණා මොකද වෙනත් වර්තාවක් එලියට වෙලා තිබුණ නැති නිසා ඒ අනුව එක්තරා පක්ෂයක් ඉදිරියෙම ඉන්නවා කියලා රට පුරා මතයක් ඇති වෙමින් තිබුණා. හැබැයි මේ සමීක්ෂණය කරපු ආයතනය මැතිවරණ සමීක්ෂණ පිළිබඳ කිසිම පළපුරුද්දක් තියෙන ආයතනයක් නෙවෙයි. හැබැයි දැන් ඔන්න එලිට අවිලා තියෙනවා මේ සම්බන්ධයෙන් ඉතාමත්ම පළපුරුදු ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණය මේ සතියන්තයේ සමහර මාධ්‍යවලත් පළ වුණා. මේ වාර්තාව අනුව ඉතාමත්ම පැහැදිලිවම මේ වෙලාවේ ජනතාව අතර ඉදිරියෙම ඉන්නේ 39% පමණ ප්‍රතිශතයක ඉදිරියට ඉන්නේ සමගි ජන බලවේගය. එතකොට දෙවැනි තැන ඉන්නේ මාලිම්බාව ජාතික ජන බලවේගයේ 120% විතර ප්‍රතිශත ලබාගෙන. මොකද අර කලින් වාර්තාවේ අනිත් පැතර තිබුණේ. ඒතර මෙතන සමගි ජන බලවේගය 140කින් පමණින් අඩක් විතර තමයි ජාතික ජන බලවේගයට තිබෙන්නේ. ඒතර පොහොට්ටුට 9% විතර තිබෙනවා. ශ්‍රී ලංක දස් පක්ෂයට 5% විතර තියෙනවා. රනිල් වික්‍රමසිංහ තනියම ජනපතිවරණයට 5% විතර ගන්න පුළුවන් කියලා මේ සමීක්ෂණය කියනවා. හැබැයි මේ අතර තවත් 24% විතර ඉන්නොත් තාම තීන්දුවක් අරගෙන නැති. ඉතින් මේ සමීක්ෂණය ගැන මට කියන්න තියෙන්නේ මේක පිළිගත් ආයතනයක් විසින් කරපු මීට පෙරත් ඉතාමත්ම නිවැරදිව වාර ගණනාවක මේ මැතිවරණ ගැන පුරෝකථනය කරපු ආයතනයන් නිසා අපිට මේ ගැන වැඩි විශ්වාසයක් තිබෙනවා. ඒ කෙසේ වෙතත් ඉතුරු මාස කීපය තුළ මේ රටේ ජනතාවගේ මතය වෙනස් වෙන්න පුළුවන්. මොකද මැතිවරණයකට මාසයක් දෙකක් කියලා කියන කාලෙ දීර්ඝ කාලයක්. ඒ නිසා ඔය මේ රැලි ගැන දැන් කතා කරන්න රැල්ලක් තියෙනවා කියලා දැම්ම කතා කරන්න අවශ්‍යතාවක් නැහැ. ජනතාව කළ යුත්තේ මේ සියලුම කණ්ඩායම විශේෂම සියලුම අපේක්ෂකයන් කියන දේවල්ට හොඳින් ඇහුම්කන් දීම. විවේචනය කිරීමෙන් රටක් හදන්න බෑ. පොරවල්ල පමණක් රටක් හදන්නත් බෑ. දූෂණය වැළැක්වීමෙන් පමණක් රටක් හදන්නත් බෑ. රට හදන්නට විශේෂයෙන් මේ වගේ ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවක මේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න පුළුවන් කාටද කියන කාරණේ ජනතාව හොඳින් ඇහුම්කන් දෙන්නට ඕනේ. ඒ වගේම මේ ආර්ථික අර්බුදයට විසඳුම් දෙන්න පුළුවන් කණ්ඩායම කවුරු ගවද ඉන්නේ කියන කාරණේ ජනතාව බුද්ධිමත්ව විමසා බැලිය යුතුයි.